වූ චාමර සම්පත් දසනාගමැත්තම ඔබතුමාට විනාඩි 19ක කාලයක් තියෙනවා. විනාඩි 19ක 90. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මං හිතන්නේ අද නිවේදන 7ක් හෝ 8ක මුදල් අමාත්‍යාංශයේ විසින් ගෙන එන ඒක තමයි අපි අද සාකච්ඡාවට බඳුන් වෙන්නේ. ඉතින් මම කියන්න ඕන මේ නිවේදන සුරාබදු ආඥාපනතේ අර්ථයේ නිවේදන දෙකක් තියෙනවා. සුරාබදු වලින් එන බදු ආදායම සාමාන්‍යයෙන් ආර්ථික ඔස්තාරලා කියන්නේ බද්ධ වැඩි කරන්න ඕනේ කියන එක. මෙතන බදු අඩු ලාභේ වැඩි බිස්නස් එක තමයි මං හිතන්නේ මේ අඩු ලාභයක් අරගෙන වැඩි බිස්නස් එකක් කරනවා නම් ඒක රජයට එන ආදායම වැඩි කරගන්න පුළුවන්. පහුගිය දවසක කෝපායකට සුරාබදු නිලධාරීන් ආවා. කෝපායකේදී අපි ඇහුවා සුරාබදු වලින් බිලියන 7ක් හිගබදු අපිට එකතු වෙන්න ඕන. සුරාබදු වලින් බිලියන 7ක හිගබදු අපිට අය යුතු වෙනවා. නමුත් මම මේ වෙලාවේදී කියන්නේ අපි ඇහුවා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ පහළම මට්ටමේ කම්කරුවෝ පහළ අය පානය කරන අතිවිශේෂ අරක්කු බෝතලයක් නිෂ්පාදනය කරන්න කීයක් යනවද කියලා. රුපියල් 1200යි අතිවිශේෂ අරක්කු බෝතලයක් සම්පූර්ණයෙන් නිෂ්පාදනය කරලා ඉවර වෙන්න යන්නේ. හැබැයි දැන් 3200යි විකුණන්නේ. මම දිගින් දිගටම කියන්නේ ආණ්ඩුවට කිව්වේ අපි ඒ රුපියල් 2000ක් ලාභ ගන්නවා එක බෝතලයකින්. රුපියල් 2000. හැබැයි දැන් 2000ක් ලාභ ගන්නකොට දැන් සම්පූර්ණයෙන්ම බාර්වල තියෙන අර මීට 2019ට කලින් තිබ්බ විකිණීම 125කින් 75කින් අඩු වෙලා තියෙනවා. මේ ඊයේ පෙරේදා ආණ්ඩු පස්සේ රැස්වීමේදීත් මම ඕක මතු කළා. අපේ රංජිත් සියඹලා පිටියේ ඇමතුමා හිටියා. ඉතින් මේක IMF එකේ යෝජනාවක් කියලා කිව්වා. IMF එක දන්නේ නැහැ ලංකාවේ කසිප්පු තියෙනවා කියලා. IMF එකේ අයට කියන්න ඕන ලංකාවේ කසිප්පු කියලා ජාතියකුත් තියෙනවා කියලා. මොකද IMF එක බදු වැඩි කරන්න කිව්වට බදු වැඩි වෙන්නේ නැහැ නේ IMF එක කියන විදියට. මේ කසිප්පු කියන ජාතියක් තියෙනවා කියලා IMF එක දන්නවද දන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ සුරාබදු ආඥාපනතේ අර්ථයේ අද දෙක නිවේදන දෙකක් තියෙන ඉඳ මම මේ කතා කරන්නේ. දැන් 2019ට කලින් මං හිතන්නේ එතනෝල් රටට පිට රටින් ගෙනාවා අපේ රටට. හැබැයි 2019න් පස්සේ ලංකාවට එතනෝල් ගෙනාවේ නැහැ. එතනෝල් මං හිතන්නේ ලයිසන් 10ක් විතර ලංකාවේ තිබ්බා. ඒක එක එක කෙනා ගෙන්නවා එතනෝල් ගෙනාවා ලංකාවට 2019ට කලින්. 2019ට කලින් ලංකාවේ නිෂ්පාදනය කරපු එතනෝල් වලට අමතරව පිටරටිනුත් එතනෝල් ගෙනල්ලා මදි වුණා. හැබැයි දැන් මොකද? දැන් බැරල් 110කට වැඩිය පැල්වත්තේ සෙවනගලයි මේ වෙනකොටත් තියෙනවා. සෙවනගල එතනෝල් දී ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් පොළවේ වල දානවා. සෙවනගල එතනෝල් පොළවේ යටද ඇයි එතනෝල්? ඒකම අපි එදා සුරාබදු නිලධාරීන්ගෙන් ඇහුවා කෝපයකේදී. දැන් අරක්කු නිෂ්පාදනය කරන මං හිතන්නේ ඉස්කාගාර සංස්ද කීපයක් තියෙන එක එක වර්ගයේ අරක්කු නිෂ්පාදනය කරන ඒ අය ප්‍රතික්ෂේප කරනවා. දැන් අපි කියමු ලයිසන් එකට බැරල් මෙච්චරක් ඕනේ කියලා කලින් ඉල්ලපු අය කියනවලු දැන් අපිට එපා කියලා. ඇයි? හේතුව අරක්කු එච්චර විකිණීම අඩු වෙලා තියෙන රටේ. මම කියන්නේ සමස්ත වශයෙන් අරක්කු රටේ විකිණෙන්නේ නැත්තම් විකුණන්න ඕනේ නැත්තම් විකුණන්න ඕනේ නෑ මොනවා. හැබැයි රජයට බදු ගන්නවා නම් රජය මේ ගැන කල්පනා කරන්න වෙනවා. ඒ නිසා තමයි මම එදා හැමදාම කියන්නේ මේ ගාන වැඩි හින්දා අද නොයෙකුත් වර්ගයේ කසිප්පු නොයෙකුත් දේවල් වලට මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්නේ. මේක නතර කරන්න වෙනවා බදු ගන්නවා. ඒ නිසා රුපියල් 800ක් ලාභ ගන්න එක රුපියල් 2000ක් එකපාර ලාභ ගන්න බෑ.
800ක් ලාභ අරගෙන පසුගොනියක් වැඩි කරන්න ඕන වෙලඳාම. ඉතින් ඒ தත්ත්වයට ගත්තනම් මේ මේ වෙනකොට 3200ක් කියන්නේ ලොකු ගාණක්. ඒ අමතර වෙනස් විදියට විකුණනේවට ඒවා නීති ගේන්න ඕන. කසිප් වලට ඒවට නීති ගෙනල්ලා ඒගොල්ලන්ට දඩේ වැඩි කරලා දඬුවම් වැඩි කරලා ඒගොල්ලන්ට ඒ දඬුවම් දෙන්න ඕන. නැතුව මේක ලාභ ගන්න නම් ආණ්ඩුවට ආණ්ඩුව දෙපාරක් කල්පනා කරන්න ඕන. මේ එදිනෙදා ජීවිතයේ මිනිසු පාවිච්චි කරන ඒ අරක්කු බෝතලේ ගාන අඩු වෙන්න ඕන. නැත්තම් කවදාක්වත් බදු හිතන විදියට බදු ගන්න බෑ. මොකද ඒක හොඳටම දන්නවනේ දැන් එතනෝල් පැල්ලත්තයි සෙවනගලයි කියන අඩුවෙන් දෙන්න. පැල්ලත්තයි සෙවනගලයි වැඩි වෙලා තියෙනවා දැන්. දෙන්න විදියක් නැතුව තියාගෙන ඉන්නේ. ඒ නිසා මේකේ ලොකු පාඩුවක් රජයට අනිවාර්යෙන්ම 2019 ට කලින් තිබ්බට වැඩිය ලොකු පාඩුවක් ආණ්ඩුවට අනිවාර්යෙන් වෙනවා. මේ අදත් කතා කරන්නේ බදු වැඩි කරපු බදු ගැන මේ. මේ අදත් පහුගිය කාලේ වැඩි අය. කොවිඩ් වසංගතයට කලින් 1800 තිබ්බ බෝතලේ අද 3200 වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක ගැන කතා කරන්නේ දිගින් දිගටම ආණ්ඩුවට ලාභෙන්නත් ඕන. මේ තනින් තන දැන් වතු ආශ්‍රිත මදුල්ල දිස්ත්‍රික්කේ මම ජීවත් වෙන මම මගේ දිස්ත්‍රික්කේ වතු ආශ්‍රිතව සීග්‍රයෙන් කසිප්පු පෙරීම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේව නවත්තන්නව නම් රජය කැරීට කල්පනා කරන්න ඕන. IMF එක කියන විදියට IMF එක යා හිතන විදියට මේ බෝතලේ වැඩි කරන්න බෑ. මිනිසුන්ගේ සාධාරණ මිලකට එදිනෙදා ජීවිතේ මිනිසු බොහොම දුක් විඳලා කම්කරුවන්ඩ ගොවියොන්ඩ මිනිසුන්ගේ තියෙන ඒ දේ අඩු කරලා දෙන්න ඕන. ඉතින් අපි දිගින් දිගටම කියන්නේ ඒකයි. ඉතින් පැල්ලත්තේ සෙවනදල ලක්ෂ ගාණක් බැරල් තියෙනවනම් එතනෝල් ඒ වගේ අනිවාර්යෙන්ම ලාභ ගන්න පුළුවන් ආණ්ඩුවට. අන්න ඒක නිසා ඒ ගැන මතක් කරනවා. ඉතින් මම